ටීම්ස් නාමයත් එක්කම ක්‍රීඩා කරන්න ඕනේ කියන කතාව. එතකොට දැනට අපිට මේ යන රිද්ම් එක තේරෙනවනේ හැම රටක්ම මේ වෙනකොට තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කරලා තියෙනවා. එතකොට ඒ දේ ඇතුලේ මේ යන රිද්ම් එක කොයි වගේද තේරෙන්නේ මේ ටෝර්නමන්ට් එක ඇතුලේ? තාම මං හිතන්නේ වෙරි ඉනිෂියල් ස්ටේජස්. මැච් දෙකක් ගහලා සමහර ටීම් මැච් එකක් ගහලා යනකොට හැමෝම බලනවා අර විනිං ස්ට්‍රීක් එකට එන්න අපි කිව්වා වගේ මොමන්ටම් එක ගැන කතා කරනවා. ඒක ගැන කතා කරනවා. රොෂාන් කිව්ව පොයින්ට් එක වගේ ඉක්මනට මැච් දිනලා අන්තිම හරියේ අර අමුතු වෙලාවට පීක් වෙලා නැති වෙන එකත් එච්චර හොඳ නැහැ. ඕක අපි දැකලා තියෙනවා වර්ල්ඩ් කප්ස් වල දැකලා තියෙනවා. ඉන්ඩියන් ටීම් එක හොඳටම සෙල්ලම් කරනවා. හැබැයි හැමතිස්සම කියනවා වගේ ඔප්ෂන්ස් වැඩි වුණාමත් ටිකක් කන්ෆියුසින්. ඒ වගේ දෙයක් අන්තිම මොහොත වගේ වුණොත් එහෙම අපි කියමු ඒගොල්ලන් සෙමිෆයිනලට ගියා කියලා. සෙමිෆයිනලට ගිහලා එක මැච් එක නරක් වෙන්න ඕනේ. ඩන්. ඉවරයි. ඉතින් එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේකේ හරියට පීක් වෙලා තමන් කරන වැඩේ හරියට දැනගෙන කොන්ෆිඩන්ස් කියන වචනේ තමයි මේකේ ලොකුම කීවර්ඩ් එක. ඕකේ තමයි යන්න ඕනේ තමන් මොනවද කරන්නේ, තමන්ගේ මොකද්ද රෝල් එක, ටීම් එකට මොකද්ද කරන්න පුළුවන් කියන එක තමයි වැදගත්ම වෙන්නේ. සව චූටි දෙයක් එකතු කරන්න ඕනේ ඔබට. දැන් 9 ගේම් ටෝර්නමන්ට් එක වගේ වගේ. එතකොට තමාගේ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක පාවිච්චි කරන විදිහත් හරිම වැදගත්. මොකද සමහර විට බෙන්ච් ස්ට්‍රෙන්ත් එක දිගට නොගහයි. උගහින්දලා හදිසියෙම ඉන්ජරි එකක් ආවා, හදිසියෙම ප්‍රශ්නයක් ආවා. එතකොට ඒගොල්ලන් රෙඩි නෑ අර බිග් ස්ටේජ් එකට එන්න. ඉතින් ගොඩක් ටීම්ස් හරි ස්මාර්ට්, ප්ලේයර්ස් ලව රෙස් කරනවා, ප්ලේයර්ස් ලව රොටේට් කරනවා. කියන්නේ අර ඉම්පෝර්ටන්ට් ගේම්ස් වල ගහලා අනිත් ගේම්ස් වල පොඩ්ඩක් මේ රෙස් කර කර ගහනවා. ඒකත් හරි ඉම්පෝර්ටන්ට් කියලා මම හිතනවා. මොකදම අර ෆුල් ස්කොඩ් එක ඉන්ක්ලූඩින් ද බෙන්ච් ස්ට්‍රෙන්ත් should be match ready at any time. ඉතින් ওই winning combination එකේ තියෙන අනිත් ප්‍රශ්නේ ඕකයි. දැන් ඉන්දියා බැලුවා නම් අශ්වින් ගැහුවා, දැන් ඊයේ ශාදුල් තකුරා. ඉතින් එතන දැන් 12ක් පොඩ්ඩක් තියෙනවා. හරි, තව 3 දෙනෙක් එළියේ ඉන්නවා.